පසුගිය කාලය පුරා මෙරට ආර්ථිකයේ හැසිරීම පිළිබඳව A5 News කරන කෙටි විමසා බැලීමක් මේ 2020 වසරට අයවැය යෝජනාවක් ඉදිරිපත් නොවු නිසා ඒ වෙනුවට ඉදිරිපත් කළ විසර්ජන පනතේ සඳහන් පරිදි මෙම වසරේ මූලධන වියදම රුපියල් කෝටි 184,600ක් මෙම වසරේ පුනරාවර්තන වියදම රුපියල් කෝටි 269,200ක් පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම්වල මුළු එකතුව රුපියල් කෝටි 453,800ක් ඔක්තෝබර් 5 වෙනිදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව හෙළිදරව් වුණා රජයේ වියදම් එසේ පවතිද්දී ජූනි 30 වෙනිදා නිකුත් වූ රාජ්‍ය මූල්‍ය තත්ත්ව වාර්තාවට අනුව මෙම වසරේ මුල් මාස 4 තුල රජයේ ආදායම කෝටි 47,673ක් ලෙස සටහන් වී තිබෙනවා නමුත් මේ වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසයේ දක්වා ගත වූ කාලය තුල රජයේ විදේශ ණය වාරික ලෙස ගෙවා ඇති මුදල රුපියල් කෝටි 9214ක් එම කාලය තුල රජයේ විසින් ගෙවා ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් කෝටි 60431ක් එමෙන්න දේශීය සහ විදේශීය වශයෙන් ණය පොලී ලෙස ගෙවා ඇති මුළු මුදල රුපියල් කෝටි 33622ක් ණය වාරික හා පොලී ගෙවීමට පමණක් රුපියල් කෝටි 104,267ක් ගෙවා තිබෙනවා මේ අනුව පෙනී යන්නේ වසරේ මුල් මාස 4 තුල රජයේ මුළු ආදායමෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක මුදලක් ණය වාරික හා පොලී ලෙස ගෙවීමට සිදු වී ඇති බවයි මෙම වසර සඳහා ඇස්තමේන්තු ගත කර ඇති රජයේ වියදම රුපියල් කෝටි 453,800ක් ඔක්තෝබර් 5 වෙනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය වී ඇති පරිදි ලබන වසර එනම් 2021 වසරට ඉදිරිපත් කර ඇති විසර්ජන පනතට අනුව එම වසරේ ඇස්තමේන්තුගත වියදම රුපියල් කෝටි 490,600 දක්වා ඉහළ නැගිටිනවා. එය මේ වසරේ ඇස්තමේන්තුගත වියදමට වඩා කෝටි 5000කට ආසන්න වැඩිවීමක්. කොරෝනා වසංගතය හමුවේ සමස්ත ලෝකයේම රාජ්‍යයන් මුහුණ දී ඇත්තේ දැඩි ආර්ථික අර්බුදයකටයි. මෙම අර්බුදයේ මෙරට ආර්ථිකයට සිදුවන බලපෑමද අනාගතයේදී සුළුපටු නොවනු ඇත.